මිත්‍රවරුනි, මේ රටේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් තියෙනවා 1978. ඒකේ පැහැදිලිව ත්‍රස්තවාදය මොකද්ද කියලා අර්ථ දක්වලා තියෙනවා. පොටි කියන්නේ නීති විරෝධී සංවිධානයක්. ඒ වගේම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම පිළිබඳ තව පනතක් තියෙනවා. ඒකේ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපුවේ කවුද කියලා තියෙනවා. එහෙනම් ඒ 52න් ත්‍රස්තවාදියා කවුද කියලා පැහැදිලිව අඳුරලා තියෙනකොට තව විදියකට කොටින්ට වන්දි කරන්න බෑ මිත්‍රෝ. මොකද ඒගොල්ලෝ බොහොම පැහැදිලිව එතන නම් වෙලා වරදකාරයෝ වෙලා තියෙනවා. ඒ වගේම කවුරු කවුරු විරුද්ධ වුණත් අපි කියන්න ඕනේ ඒ ත්‍රස්තවාදී කල්ලි කණ්ඩායම් මුළු නිකුටා දාන්න රාජපක්ෂලත් කකුල් දෙක බය වෙලා හිටියේ. අපි තමයි ඉදිරියට ගිහිල්ලා ඒ ත්‍රස්තවාදය සමුලෙන්ම අවසන් කරලා මේ රට සාමය අරන් දෙන්නේ. දා කැපුණේ මිට්ටෝරුනි, මං ඒවැ අගමුල කියන්නේ නැහැ. ඒ වගේම මම කියනවාද 12600ක් ත්‍රස්තවාදීන් යටත් වුණා. ඒ අයගෙන් නැගෙනහිර මිනී මරපු රාම්, ඒ වගේම නගුලන් වගේ නායකින්ව ගෝඨාභය රාජපක්ෂ පඩි ගැව්වා. කේපීට රාම්ට නගුලන්ට ඒ ත්‍රස්තවාදීන් 600 ගාණක් අපේ ජනතාව මොනරාගල කතරගම මරපු අය අදර ජීවතුන් අතර ඉන්නවා මිට්ටෝරුනි. ඒගොල්ලන්ට නම් හානි පූර්ණේ කළා දුන්නා ඒ ත්‍රස්තවාදී නායකින්ට. ඒ වගේම 1000කට ආසන්න ප්‍රමාණයක් හමුදා බුද්ධිංශ වලට බඳගෙන මාසික පඩියක් කොටින්ට දුන්නා කොටින්ගේ සන්නත් අංශවල අයට. එහෙමයි රාජපක්ෂලා හානි පූර්ණේ කළේ. මොකද්ද බලාපොරොත්තු? අපි අහුව මොකද්ද මේ කරන්නේ? නෑ නෑ, ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදලා දෙනවා වන්නිය නැගෙනහිර. කේපීලා ගිහිල්ලා, රාම්ලා ගිහිල්ලා, නගුලන්ලා ගිහිල්ලා මට ඡන්ද ටික හදලා දෙනවා කියලා මහින්ද මහත්තයා කිව්වා. හානි පූර්ණේ කළේ එහෙමයි. පුළුවන් නම් ඉස්සරහට ඇවිල්ලා කියන්න කියලා අපි කියනවා. බුද්ධිංශ වලින් පඩි ගෙව්වද නැද්ද කියලා කොටි නායකින්ට, රාම්ට, නගුලන්ට, කේපීට, මිත්‍රවරුනි. එහෙම අය තමයි මේ ත්‍රස්තවාදය පරාජය කරන මාරක සටනේ පැත්ත පලාතක නොහිටපෙවුන් තමයි අද මේ Facebook එකේ වීරයෝ වෙන්න දඟලන්නේ මිත්‍රවරුනි. ඒකයි මේ ටික කිව්වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලබන වසරේ අපි අලුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ගේනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ දැන් ඒකේ තීන්දුව කතානායකතුමාට ලැබුණම කතානායකතුමා ඒක පාර්ලිමේන්තුවට දානවා. ඒ පනතට කලින් තිබිච්ච පනතර තමයි පැරණි ත්‍රස්තවාදය ඇතුළත් වෙන්නේ. කිසිසේත්ම ඉඩකඩක් නැහැ මිට්ටෝරුනි මේ තුලින් කටයුතු කරන්න.